මේ පාදචාරිකාව භක්තියෙන් යමු. ඊළඟ දෙවියන්ට ආරාධනා කරමු. මේ පොළොවට වැඩලා අපි හැමෝටම සෙතක් ලබා දෙන්න කියලා. ඒ කරන්න ඕන. ඒකයි මං ඊයේ ඇවිල්ලා මේ රූම් එක කරගෙන ඉඳලා ආවේ. මම මෙතුමගේ මේ අර කාලිකොවිලේ මයිරොපති එකටත් ගියා. ඉතින් අපිට තියෙන ලොකුම මේ අය එකක් දැන් දන්නවනේ ඔබතුමා මේ රටට වෙලා තියෙන දේ. ඊතරම වෙදමාත්‍යගේ හොඳ දැක්මක් තියෙනවා. මෙතන මෙච්චර කාලයක් පාලකයෝ රටපාලනය කරහට යාළුවගේ කිසි දැක්මක් තිබ්බෙත් නැහැ. යාළ කියන දේ කරෙත් නැහැ. හැබැයි වෙදමාත්‍ය කියන්නේ හොඳ දැක්මක් තියෙනවා. හොඳ සලස්මත් තියෙන මිනිසෙක්. ඒ හන්දා ඒ මිනිසයාගේ දැක්ම හන්දා තමයි අපි මේ දෙකට සහභාගී වුණේ. Thank you.
රමආරච්චි වැඩමහතා මේ රට බාර ගන්න පැමිණිය යුතුයි. නම් දෙසින් මේ සියල්ල ඒ නම් දෙසින් ඔබ සියලු දෙනා ඒ හඬ අරගෙන එන්න සූදානම්. මේ රටට නායකයෙක් ඕනේ. මම දෙවියන්ගෙන් ඉල්ලුවා නායකයෙක් ලබා දෙන්න. දෙවියන් මගෙන් පොරොන්දුවක් ගත්තා. ලේවලුම් පොරොන්දු වෙන්න මේ රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. මං ඒක ලේවලුම් පොරොන්දු වුණා. මේ රටේ යහපත වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් සහ හිතක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන්න දෙවියන් පොරොන්දුවක් ගත්තා. ඒ පොරොන්දුව මං ඉෂ්ට කරනවා. ඒක දේශපාලනයේද එහෙම නැත්නම් වෙන මොකක්ද කියලා මන් දන්නේ නැහැ. මේ රටේ අද කකුල් දෙක කඩාගෙන මේ ඇවිද්ද හැම දරුවෙක්ගෙම අනාගතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඕගොල්ලෝ වෙනුවෙන් නෙමෙයි, ඕගොල්ලොන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මම හෙටක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන්න කටයුතු කරනවා. වික්‍රමාරච්චි වැඩමහතා කියන්නේ හෙළ සිංහල කියන එක මෙලපට හඳුන්වා දුන්න කෙනෙක්, ජාත්‍යන්තරයට හඳුන්වා දුන්න කෙනෙක්, හෙළයාගේ ශක්තිය, හෙළ සිංහයාගේ ශක්තිය හඳුන්වා දීපු කෙනෙක්. එතුමන් මහා වීරයෙක් මෙන් මේ රටට ඇවිදින් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මහා කැපවීමක් මහා අනාගතයක් දැකපු කෙනෙක්. එතුමන් මුලින්ම අපිට මේ මිනිසුන් අතර පැමිණෙන්නේ සුප් එකේ. ඉතින් ඒ සුප් එකක් එළවලු සුප් එකක් මනුෂ්‍යයන්ට ලබා දීම සඳහා මහා කැපවීමක් කළා.